අයිබෝවන් මේ මොහොතේ රැඳී සිටින්නේ ස්විස්ලන්තයේ ජිනීනා නුර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඒ ප්‍රධාන මූලස්ථානයේ ඉදිරිපිට විශේෂයෙන්ම අද දවසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වෙනි සැසිවාරය පවත්වනු ලැබුවා. එෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලිය මීට සුළු මොහොතකට කලින් ඒක සාකච්ඡාවට බඳුන් කරලා එහි අවසන් වුණා. අද දවසේ විශේෂයෙන්ම ඒ යෝජනාවලියට අදාළව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාස්කිරිදා ප්‍රහාරය ඊට අමතරව පහුගිය කාලේ ඒ අරගලකරුවන්ව මර්ධනය සමකාමී අරගලකරුවන්ව මර්ධනය කිරීම ඒ වගේ කාරණා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. ඒ වගේම ලංකාවේ වගවීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙනුත් ඔවුන් මේ යෝජනාවලියේ අවධානය යොමු කරලා තිබුණා. ඊට අමතරව මේ යෝජනාවලට අලුතෙන් ප්‍රථම වතාවට එකතු කරලා තිබුණා ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ ගැන, ආර්ථික ඝාතකයන් ගැන මේ රට මේ තැනට බංකොලොත් කරන්න, ඒ තැනට පත් කරන්න ඒ කටයුතු කරපු ඒ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් මේ යෝජනාවලියට අලුතෙන් එකතු කිරීම කරලා තිබුණා. ඉතින් අපි දැකපු දෙයක් තමයි රටවල් බොහෝ පිරිසක් බහුතරයක් ඒ යෝජනාවලියට පක්ෂව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරා. විශේෂයෙන්ම ත්‍රස්ත මර්ධන පනත ගැන පීටීයේ ත්‍රස්ත මර්ධන පනත ගැන බොහෝ රටවල් බොහෝ තානාපතිවරු රාජතාන්ත්‍රිකයෝ ඊට විරුද්ධව ඒ ත්‍රස්ත මර්ධන පනත මගින් කරන ඒ මර්ධනයට විරුද්ධව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරා. ඊට අමතරව පාස්විරුදා ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු දෙනාගෙන් වගේ නැවත වතාවක් අවධානය යොමු වෙලා තිබුණා. ඔවුන් හැම කෙනෙක්ම ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානයෙන් ඉන්න බවත් අවුරුදු 3ක් ගිහිල්ලත් ඒ වින්දිතයන්ට ඒ පාර්ශවයන්ට යුක්ති ඉටු නොවීම සම්බන්ධ වුණොත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ අවධානය යොමු කරලා තිනවා කියලා ඔවුන් මෙහිදී අදහස් ප්‍රකාශ කරා. ඊට අමතර විශේෂම ඉන්දියාව නැවත වතාවක් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේදී ඔවුන් අවධානය යොමු කරා. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඒ බලය බෙදී මේ කාරණා සම්බන්ධයෙන් ඔවුන් ඉන්දියාව මේ සැසිවාරයේදී නැවත වතාවක් ඔවුන්ගේ අවධානය යොමු කරලා තිබුණා. ඉතින් ඕක තමයි අද දවසේ 51 වෙනි සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලැබූ ඒ යෝජනා වලියේදී රටවල් ක්‍රියා කරපු අන්දම. මං හිතන්නේ එක රටක් දෙකක් වගේ තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට යම්කිසි පක්ෂපාතීත්වයක් දරමින් අදහස් ප්‍රකාශ කරන රටවල් රාජතාන්ත්‍රිකයන් තානාපතිවරුන් බහුතරයක් යෝජනාවලියට පක්ෂව තමයි ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරේ. ඒ වගේම දෙයක් කියන්න ඕන, අපි මේ අවස්ථාවට ආවට පස්සේ ඊයේ අද දැන් තව මොහොතින් අපි තවත් රාජතාන්ත්‍රිකයෝ හම්බෙනවා. අපි මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ සතුටින් නෙමෙයි, මේක අපේ ජයග්‍රහණයක් නෙමෙයි, මේක අපිට අභිමානයට කාරණාවක් නෙමෙයි. අපේ රට ගැන ලෝකයක් ඉස්සරහට ඇවිල්ලා මෙහෙම කතා කරන්න වීම අපිට ලැජ්ජාවක්, අපිට කනගාටුවක්. ඉතින් අනිත් රටවල මිනිස්සු ආපු ගමන් ශ්‍රී ලංකා කියලා ආපු ගමන් අහන්නේ කන්න තියෙනවද, පෙට්‍රල් තියෙනවද, පාන් ගෙඩියක් කීයද, මේ මිනිස්සු ඒ තරම් දන්නවා. අපිට ලැජ්ජයි අපේ රට ගැන එහෙම කියන්න. මේ මිනිස්සු ඇවිල්ලා හැමෝම අපි ශ්‍රී ලංකේ කියලා දැක්කම ඇවිල්ලා අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙම කියලා ඔවුන් කියද්දී අපිට ලැජ්ජයි අපේ රටක් විදිහට. අපිට මේක අභිමානයට කාරණාවක්, සතුටට කාරණාවක් නෙමෙයි. ලෝකයක් ඉස්සරහට ඇවිල්ලා මේ විදිහට ඇවිල්ලා කතා කරන්න පෙනී ඉන්න ලැබීම. ඉතින් අපි නැවත නැවතත් කියන්නේ තාමත් අපේ රටේ පාලකයන් මේ අවුරුදු ගාණක් මේ දේවල් මේ මිනිස්සු වෙනුවෙන් ක්‍රියා කරන අපොහොසත් වෙද්දී මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස්සුන්ගේ ඒ ජාතික ආරක්ෂාව, ඒ සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු නොකරද්දී අපිට වෙලා තියෙනවා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පෙනී ඉන්න ක්‍රියාකාරිකයෝ විදියට මේ ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ උදව් ඉල්ලන්න, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඉල්ලන්න. මොකද අපේ රටෙන් අවුරුදු ගාණක් ඉල්ලලා ඔයාලා දන්නවා එහෙම ඉල්ලන්න ගියාම අපිට මුණ දෙන්න වෙන බාධා කොයි වගේද කියලා. ඉතින් එහෙම ඉල්ලලා කටයුතු කරලා බැරිම තැන තමයි අවසානයේ මේ ආකාරයෙන් මේ ජාත්‍යන්තරයට ඇවිල්ලා ජාත්‍යන්තරයේ පිහිට පතන්න වෙලා තියෙන්නේ. මේක ඉතාමත් කනගාටුවෙන් අපි කරන දෙයක්, අපිට මේක දුකින් කරන දෙයක්, අපිට සතුටට කාරණාවක් නෙමෙයි. ලෝකයක් ඉස්සරහා ඇවිල්ලා අපේ රට ගැන නැත්තම් ලෝකේ අනිත් මිනිස්සු අපේ රට ගැන මෙහෙම කතා කරද්දි, ලෝකයක් නැගිටලා අපේ රටේ කන්න නෑ කියද්දි, අපේ රටේ බෙහෙත් ටික නෑ කියද්දි, අපේ රටේ මිනිස්සුන්ට එළව මේ කියන්නේ සාමකාමී විරෝධතා කරුවන්ට
පහර දෙනවා කියද්දි අනිත් මිනිස්සු අපිට අපේ රට ගැන මාර කනගාටුවක් දුකක් ඇති වෙන මොකද අපිට තියෙන රට ඉතින් ඒ හැම තත්වයක තමයි අද අපිට මේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහයෝගය ඉල්ලන්න වෙලා තියෙන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටවල් මේ යෝජනාවලදී උන්ගේ ඒ අදහස් දැක්වීමත් එක්ක උන්ගේ සහයෝගය ලංකාවේ මිනිස්සු වෙනුවෙන් අපේ රටේ අරගල කරුවන් වෙනුවෙන් ඒ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලැබෙයි කියලා ඒ බලාපොරොත්තුෙන් තමයි ඉදිරි දින කීපෙම අපි ඒ ආකාරයෙන් කණ්ඩායම් ගණනාවක් මුණගැහෙන නියමිත විශේෂීම ශ්‍රී ලාංකිකයන්ව මොකද මේ රටට ආදරේ ඒ උණ තින කැක්කුම තින යම්ම තින දසදහස් ගණක් ලාංකිකයෝ මේ යුරෝපයේ පුරා ඉන්නවා මට මතක එක අවස්ථාවක් යුරෝපීන් අම්ම කෙනෙක් මැසේජ් එකක් එවලා තිබුණා පුතා මට දරුවෝ දෙන්නෙක් ඉනවා ඒත් මට මුංග මරාගෙන මැරෙන්න විදියක් කියන්න කියලා ඉතින් ඒ තරම් ඒ අම්මලට මෙහි සැපට කාලා බීලා ඉන්න පුළුවන් නමුත් ඒ දේවල් හැම දෙයකටම වඩා තමන්ගේ රට වටිනවා කියන තැන මොකද ඔවුන් ඉන්න මොකද මේ රටවල වල ජීවත් වෙදී ඔවුන්ට අපේ රටේ අපේ මාතෘභූමියේ වටිනාකම ඔවුන්ට දැනෙනවා මොකද අපිට කවදා හරි ඉතුරු වෙන්නේ අපිට යන්න තියෙන්නේ අපේ මිනිය වලලන්න තියෙන්නේ ඒ එක රටයි ඒ ශ්‍රී ලංකාවේ ඉතින් අපි මේ හැමෝම අද ඇවිල්ලා මේ හඬ නගන්නේ අකමැත්තෙන් හරි හඬ නගන්නේ අපේ මාතෘභූමිය මේ ආර්ථික ඝාතකයන්ගෙන් මේ ම්ලේච්ඡ පාලකයන්ගෙන් ගලව ගන්න. ඉතින් අපි කොහොම හරි මේ සටන ඉස්සරහට අරන් යනවා. ඒ හැම දෙයක්ම අපි සුබවාදීව දකිමු. අරගලයකින් තොරව අපිට ජයග්‍රහණයක් ලබන්න බෑ. බාධක නැතුව මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඒ හැම බාධකයක්ම මැඩගෙන අපි ඉස්සරහට යනවා. ඉතින් විශේෂයෙන්ම ගිය අවුරුද්දෙත් මානව හිමිකම් සමුළුව අමතන්න ඉන්න මොහොතේ තමයි මාව ඇවිල්ලා සුදු වෑන්නකින් උස්සලා ඒ ගමන නතර කරේ. නමුත් මේ පාර ට්‍රැවල් බෑන් අයින් කරගෙන ඒ දේවල් කරගෙන කොහොම හරි ආවිශේෂයෙන් මතක් කරන්න ඕන අපේ නීතිඥ කණ්ඩායම ජනාධිපති නීතිඥ රියන්සි අර්ථකළුරත්න මහතා ඇතුළු මනෝජ් නානායක් කර අමිලෙකුඩු මහවත්ත කනිෂ්ක ගුණවර්ධන ප්‍රසන්න පණාවෙන්න රජිත ලක්මාල් ඒ වගේ ඒ නීතිඥ කණ්ඩායමම ෆර්මාන් කාසිම් ජනාධිපති නීතිඥතුමා තිසත්ගුණ විජේ ගුණවර්ධන ජනාධිපති නීතිඥතුමා ඒ සියලු දෙනා ඒ වෙලාවේ මතක් කරන්න ඕන උන්ගේ සහයෝගයෙන් ශක්තියෙන් තමයි අද මෙතනට වෙනකම් මේ ගමන එන්න ලැබුණේ. ඉතින් මම හිතනවා අපේ රටේ ආදරණීය ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපේ රටේ අරගල කරුවන් වෙනුවෙන් රටේ මානව ඓතිහාසිකම් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ අපි මෙහෙදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක ඉන්නවට අපිව ශක්තිමත් කරනවට අපිව ධෛර්යමත් කරනවට ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා IOC Islamic Organizations for Cooperation කියන ඒ කියන්නේ රටවල් 56ක් මම හිතන ලෝකේ රටවල් 56ක් ඒ ආකාරයෙන් එකතුවක් තියෙන ලොකුම සංවිධානය ඒකේ නියෝජිතයන් මම පෞද්ගලිකව මුණ ගැහෙන්න මොකද ඔවුන්ට ලොකු ගෞරවයක් තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපි කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන ඉන්නවා අපි පෞද්ගලිකව මුණ ගැහිලා මේක සම්බන්ධයෙන් කතා කරන මොකද මේ අද යෝජනාවලදීත් ගොඩාක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා වුණා මේ අපේ රටේ ඒ මුස්ලිම් ජාතිකයන් අපේ කිතුනුවන් වගේ මුස්ලිම් ජාතිකයන් ගොඩාක් පීඩාවට පත් වුණා ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ඉතින් ඔවුන් මේකට විශේෂ වැඩි අවධානයක් යොමු කරලා තිනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ රාජතාන්ත්‍රිකයන් එක්ක ඒ රටවල වල සම්බන්ධීකරණය කරන නිලධාරීන් එක්ක අද සහ හෙට දවස් වල සාකච්ඡා කරන්න. බොහොමත්ම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.